මාංශයේ මෙහෙයුමින් උතුර මුදා ගැනීමට සමකාමීව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් උතුරු වසන්තේ නමින් දැවැන්ත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක්ද එහි ක්‍රියාත්මකයි. ඒ යටතේ මන්නාරම කලපුව හරහා ඉදිකළ නව පාලම සහ පැන්නුම් පාලමේ ඉදිකිරීම කටයුතු දැන් සිදුවේ. ත්‍රස්තවාදීන් මන්නාරම කලපුව හරහා ඉදිකර තිබූ පාලම පුපුරවා හැරීමෙන් පසුව මන්නාරම තලින් මන්නාරම ඇතුළු ප්‍රදේශ ගණනාවක ආරක්ෂාව පරිපාලන කටයුතු පමණක් නොව ජන ජීවිතයේද අඩාල විය. මන්නාරම කලපුව හරහා ඉදිවන නව පාලම සහ පැන්නුම් පාලම සඳහා ජපන් රජ මුල්‍යාධාර සපයයි. අද පෙරවරුවේ මන්නාරම සංචාරක නිරත වූ ජනාධිපති ජේෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මන්නාරම කලපුව හරහා ඉදිකරන පැන්නුම් පාලමේ ඉදිකිරීම කටයුතු නිරීක්ෂණය කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදී පැමිණෙන ජනතාව වෙනුවෙන් වවුනියාවේ පිහිටුවා ඇති මැනික් ෆාම් ගම්මානයට බාහිර පුද්ගලයන් ඇතුළුවීම අත්හිටුවීමට රජය තීරණය කරයි. ඒ අනුව ඊට ඇතුළුවීමට අවසර ඉල්ලා සිටීමෙන් වළකින්නැයි ආරක්ෂක ලේකම්වරයා ජනතාවට දැනුම් දෙයි. ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදී පැමිණි ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට ස්වේච්ඡා සංවිධාන සහ පුද්ගලයන්ගෙන් ලැබුණු සහාය රජය කෘතවේදීව සිහිපත් කරයි. අවතැන් නුවන්ගේ සුබ සාධන කටයුතු සඳහා රජය මේවන විට විධිමත් හා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව මැනික් ෆාම් ගම්මානයේ සියලු කටයුතු ආරක්ෂක අංශ සහ රජයෙක්ව සතුටුදායක අන්දමින් පවත්වාගෙන යයි. එහි කටයුතු කරන නිලධාරීන් ආරක්ෂක අමාත්‍යංශයට පවසා ඇත්තේ බාහිර පුද්ගලයන් ගම්මානයට ඇතුළුවීම මගින් තම රාජකාරියට ගැටලු මතුවන බවයි. එහි කටයුතු පවත්වාගෙන යාමේ පහසුව දෙසා රජය අදාළ තීරණයට එළඹි බව ජාතික ආරක්ෂා පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතුමාගේ 16 වැනි ගුණ සමරුව හෙටට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් සංවිධානය කළ ගුණ සමරු උත්සවයක් කොළඹ අලුත්කඩේ ඒ මහතාගේ පිළිරුව අභියසදී හෙට පෙරවරුවේ පැවැත්වේ. කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය හාරිස් පත්වේ අරියවංශාලංකාර නායක ස්වාමින් වහන්සේ පවත්වන ධර්මදේශනයක් ශ්‍රී සුචරිත ශාලාවේදී අද රාත්‍රී 7:30 සිට 8:30 දක්වා පැවැත්වේ. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී හෙට මහා සංඝරත්නය විෂෙහි සංඝගත දක්ෂිණාවකි. දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති ධුරයට නියෝජ්‍ය පොලිස්පති KPP පතිරණ මහතා තේරීපත් වෙයි. කොළඹ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අද පැවති නිලවරණයේදී ඔහු ඡන්ද 101ක් ලබා ගත්තේය. සභාපති ධුරයට තරග වැදී සිටි අපේක්ෂකයෝ දෙදෙනෙක් ඉල්ලා සිටුහ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් ධුරයට පත් වූයේ නිශාන්ත පියසේන මහතායි. භාණ්ඩාගාරික ධුරයට තුසිත ප්‍රදීප් මාතරාරච්චි මහතා තේරීපත් විය. යලි සිරස්තල. කොටි ත්‍රස්තවාදීන්ට අවිබිම තබා හමුදාවට බාරවීමට තවමත් ප්‍රමාද නැතැයි ජනාධිපතිතුමා පවසයි. යුද හමුදාපතිවරයා වන්නේ සංචාරයක. උතුරේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව සාකච්ඡා ඇරඹේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඩොලර් කෝටි 190ක ණය ආධාරයක් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා අවසන් අදියරට. දශක 3කට පමණ පසුව නිදහස් රටක ජගත් කම්කරු දිනය සැමරීමේ වරම මෙරට වැඩ කරන ජනතාවට උදා වී ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මෞලානා මහතා කියයි. බවුනියාවේ මැනික් ෆාම් ගම්මානයට බාහිර පුද්ගලයන්ට ඇතුළුවීමට අවසර නොදෙන බව රජයේ නිවේදනය කරයි. ලෝක ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. සිරස්තල. බැරක් ඔබාමා මහතා අමරිකානු ජනාධිපති ධුරයට පත් වී දින සියයක් සපිරෙයි. ඉන්දිය මහමැතිවරණයේ තුන්වන අදියරේදී ප්‍රධාන පක්ෂ දෙකම සමතත් වේ. දකුණු කොරියාවේ හිටපු නායකයාට එරෙහිව අල්ලස් චෝදනා.
බැරක් ඔබාමා මහතා අමරිකානු ජනාධිපති දුරේට පත්ව දින 100ක් සපිරෙයි. අද සජීවී රූපවාහිනී සාකච්ඡාවකට එක් වූ ඒ මහතා පැවසුවේ ගෙවි ගිය කාලය පිළිබඳව තමා සතුටට පත් වූද සෑහීමකට පත් නොවන බවයි. තම පාලනයේ අනාගත ඉලක්ක පිළිබඳව ඔහු එෙහිදී කරුණු ඉදිරිපත් කළේය. ආර්ථික විදේශ ප්‍රතිපත්ති ආදී පිළිබඳවද ඔහුට ප්‍රශ්න ඉදිරිපත් වූ අතර මෙක්සිකෝවෙන් ආරම්භ වී මේ වන විට රටවල් කිහිපයකට පැතිර ගොස් ඇති සූකර උණ රෝගය පිළිබඳවද ඔහුගෙන් ජනතාව කරුණු විමසූ බව වාර්තා වේ. පසුගියදා පැවති ජනමත සමීක්ෂණයකින් ඔබාමා මහතාට ඉහළ ජනප්‍රියත්වයක් ඇති බව හෙළි වී තිබේ. ඉන්දීය මහා මැතිවරණයේ තුන්වන අධ්‍යර අද පැවැත්වේ. ප්‍රධාන පක්ෂ දෙකම මැතිවරණයේදී සමතත්වයේ පවතින බව එරටින් ලැබෙන ආරංචි මාර්ග කියයි. ප්‍රාන්ත 9ක මැතිවරණ කොට්ටාෂ 107ක තුන්වන අධ්‍යරයේ ඡන්ද විමසීම පැවැත්වේ. ෆෙඩරල් පාලනයක් පවතින ප්‍රදේශ කිහිපයකම එම ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඉන්දියාවේ වාණිජ අගනගර ලෙස සැලකෙන මුම්බායිද ඒ අතර වෙයි. කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මියගේ සහ භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක ලාල් ක්‍රිෂ්ණ අද්වානි මහතාගේ මැතිවරණ කොට්ටාෂවල ඡන්ද විමසීම පැවැත්වෙන්නේද තුන්වන අධිර යටතේයි. දකුණු කොරියාවේ හිටපු නායක රෝමු හියුන් මහතාට එරෙහිව අල්ලස් චෝදනා එල්ල වේ. ඒ රට අල්ලස් කොමිසම අද ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර තිබේ. බලයේ සිටියේදී ව්‍යාපාරිකයෙකුගෙන් ඩොලර් ලක්ෂ ගණනක අල්ලස් ලබා ගැනීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි. සපත්තු නිෂ්පාදන සමාගමකින් ඩොලර් ලක්ෂ 10ක් ජනාධිපති කාර්යාලයට බහල් දුන් බවට සාක්ෂ්‍ය ඇතයිද ඒ රට අල්ලස් කොමිසම පවසයි. ප්‍රමුඛ පුවත බලාපොරොත්තු වන්න. කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ බිම තබා හමුදාවට බහර වීමට තවමත් ප්‍රමාද නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. එම නිසා ඉදිරි දින කිහිපය තුළ සාමාන්‍ය වැසියන් නිදහස් කර හමුදාවට බහරවන්නැයි ජනාධිපතිතුමා කොටි සංවිධානයට දැනුම් දෙයි. ත්‍රස්තවාදීන්ට දැන් කළ හැකි කිසිවක් ඉතිරිව නැත. එමෙන්ම කිසිදු සටන් විරාමයකට එළඹීමට රජී සූදානම් නැත. සටන් විරාමයක් සඳහා කාලයක් ඉතිරිව නැතයිද රාජපක්ෂ මැතිතුමා පැවසුවේ ඇඹිලි පිටියේ පැවති චන්ද්‍රිකා වැව අඩසියවස් සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි. ABC රක්ෂණ සමාගම ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව යටතට පවරා ගැනේ. ඒ අනුව එම රක්ෂණ සමාගම ශ්‍රී ලංකා මර්චන්ට් ඉන්ෂුරන්ස් සමාගම යනුවෙන් නම් කර තිබේ. පසුගිය දෑති වූ මුල්‍ය අර්බුදය නිසා මෙම සමාගම මර්චන්ට් බැංකුවට පවරා ගැනින. ඒ අනුව රජයට අයත් එකම රක්ෂණ සමාගම ලෙස මෙම සමාගම ක්‍රියා කරනු ඇත. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර ජලි සිරස්තල. කොටි ත්‍රස්තවාදීන්ට අවිබිම තබා හමුදාවට බහර වීමට තවමත් ප්‍රමාද නැතැයි ජනාධිපතිතුමා පවසයි. යුද හමුදාපතිවරයා වන්නේ සංචාරයක. උතුරේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව සාකච්ඡා ඇරඹේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඩොලර් කෝටි 190ක ණය ආධාරයක් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා අවසන් අධියරට. දශක තුනකට පමණ පසුව නිදහස් රටක ජගත් කම්කරු දිනය සැමරීමේ වරම මෙරට වැඩ කරන ජනතාවට උදා වී ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මෞලානා මහතා කියයි. වවුනියාවේ මැණික් ෆාම් ගම්මානයට බාහිර පුද්ගලයන්ට ඇතුළු වීමට අවසර නොදෙන බව රජයේ නිවේදනය කරයි. බැරක් ඔබාමා මහතා අමරිකානු ජනාධිපති දුරේට පත්වී දින 100ක් සපිරෙයි. ප්‍රවෘත්ති ඉන් සමප්තයි.